සුබ දවසක් කියලා පිළිගන්නවා ගැන්සි ස්පෝර්ට් channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කොල්ල කෙල්ල හැමෝටම. ඉතින් කට්ටිය සනීපෙන් ඉන්නවා කියලා හිතනවා. අදත් මම වෙන්ද වගේම ඔයගලන්ට වැදගත් වෙන වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙනවා ටියුටෝරියල් එකක්. ඉතින් ගොඩක් කට්ටියට Windows 10 Windows 11 පාවිච්චි කරන අපේ යාළුවොන්ට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ඒගොල්ලන්ගේ හાર્ඩ් එක බලන හැම වෙලේටම 100%ක් යූසේජ් එක පෙන්නනවා. මෙන්න මෙහෙම අපි task manager ගත්තොත් එහෙම මෙතන තමයි අපි hard disk එකේ performance එකයි usage එකයි පෙන්වන්නේ. ඉතින් මේක හැම වෙලෙම 100% යනවා. ගොඩක් කට්ටිය laptop එකක් use කරනවා නම් PC එකක් use කරනවා නම් හැබැයි මේ ප්‍රශ්නේ එන්නේ system එකටයි අනිත් වැඩ වලටයි දෙකටම hard disk එකක්. ඒ කියන්නේ magnetic hard disk එකක් සාමාන්‍යයෙන් අපි එදිනදා ජීවිතේදී use කරන PC වලට දාන්න laptop වලට දාන්න hard disk එකක් use කරන කට්ටිය තමයි මේ ප්‍රශ්නේ එන්නේ. ඉතින් ඒකට හේතුව Superfetch එහෙම නැත්නම් SYS main කියන Windows core service එක run වෙන හින්දා. ඉතින් අපි බලමු මොකද්ද මේ SYS main එහෙම නැත්නම් Superfetch කියන්නේ මොකද්ද කියන එක. ඉතින් Superfetch කියන එක මම මේක යන ඉස්සලා පැහැදිලි කිරීමක් කරලා එන්න පොඩියට. Superfetch කියලා කියන්නේ core service එකක්. ඒ කියන්නේ Windows එක run වෙද්දී Windows OS එක run වෙද්දී ඒක run වෙන්නේ පොඩි පොඩි service ගොඩාක් එකතු වෙන තමයි ප්‍රධාන main service එක වෙන්නේ. ඉතින් ඒක main service එකට උදව් කරන පොඩි තව additional service එකක් තමයි SYS main කියලා කියන්නේ. මේකෙන් වෙන්නේ ඔයගොල්ලෝ කලින් use කරපු apps games තියෙනවා නම් ඉතින් ඒක කලින් start උනාට වඩා වේගෙන් ඊළඟ පාර ඔයා launch කරද්දී start වෙන්න. එහෙම නැත්නම් performance increment එකක් කරන්න help එකක් තමයි SYS main. එහෙම නැත්නම් Superfetch කියන core service එකෙන් කරන්නේ. ඉතින් එහෙනම් ඔගොල්ලන්ට හිතනවා ඇති දැන් මේක උදව්වක් කරනවා නම් ඇයි මේ hard එක හැම වෙලෙම 100% තියෙන්නේ කියන්නේ. ඉතින් ඒක විශේෂයෙන් මතක් කරන්න ඕන Windows 10 සහ Windows 11 කියන OS දෙක run කරන්න Microsoft ආයතන recommend කරලා තියෙන්නේ hard disk එකක් නෙමෙයි SSD එකක්. solid state drive එකක් තමයි ඒගොල්ලෝ recommend කරන්නේ. මොකද ඒකේ reading speed එක hard disk එකකට වඩා ගොඩක් වැඩි. ඉතින් හැමදේම යන්න කාලෙත් එක්ක අලුත් වෙන්න ඕන. ඉතින් OS system ඒවත් යන්න කාලෙන් කාලෙට අලුත් වෙනවා, fast වෙනවා. ඉතින් ඒත් එක්කම ඒ හා සමානව අපේ PC එකේ අපේ laptop එකේ hard disk එක විතර නෙමෙයි අනික් component එහෙමත් ඒ කාලෙත් කාලෙට යන විදිහට අපි අප්ඩේට් කරගන්න ඕනේ. එහෙම නැත්නම් ඔය වගේ පොඩි පොඩි ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. දැන් මේ ප්‍රශ්නේ තියෙන හින්දා දැන් අපේ අතේ hard disk එක අයින් කරලා SSD එකක් system එකට දාන්න තරම් අපේ සල්ලි නැති වෙන්න පුළුවන්. ඉතින් එහෙම වෙනවා නම් වෙන විකල්පයක් නැත්නම් ඔයාට වෙලාවේ හැටියට SSD එකක් දාන්න බැරි නම් මම මේ කියන step ටික හරියට follow කරොත් එහෙම hard එක 100%ක් usage යන එක ඔයාට නවත්ත ගන්න පුළුවන්. මම වැඩේ කරනකම ඔයගලන්ට පැහැදිලි කරන්න කොහොමද මේකෙන් effect වෙන්නේ, කොහොමද hard disk usage එක අඩු වෙන්නේ කියලා මම මේ කරනකම පෙන්නනවා. එතකොට ඔයගොල්ලෝ ඉස්සරම කරන්න ඕන search bar එකට ගිහිල්ලා එහෙම නැත්නම් Windows plus R ඔබලා එන run window එකේ මෙන්න මේ command එක type කරන්න ඕන services.msc. simple තමයි ඔක්කොම වැටෙන්න ඕන මේ තියෙන විදියට බලලා type කරගෙන okay කරන්න. එතකොට services dialog box එකට එනවා. මේක වා scroll කරගෙන පල්ලහැට end. එතකොට ඔයාට පේනවා SYS main කියලා core service එකක් මෙන්න මෙතන. මෙන්න මේක තමයි select කරන්න ඕනේ. අනිත් එක බලා ගන්න මේකක්වත් click කරන්න යන්න එපා. SYS main මේක තමයි අපි open කරගන්න ඕනේ. මේක open කරාට පස්සේ SYS main properties අලුත් window එකට එනවා. මේකේ තියෙනවා නම, display name එක කොහොමද එන්නේ, මේකේ description එක විශේෂයෙන්ම. ඉතින් මම කලින් විස්තර කරා වගේ මේකේ තියෙන්නේ maintains and improves system performance over time. ඉතින් මේකේ ඇත්තටම අපිට හොඳක් තමයි මේ service එකෙන් කරන්නේ. තියෙන ප්‍රශ්නේ අපි SSD එක වෙනුවට hard disk එක use කරන එක. ඉතින් එහෙම බැලුවොත් ඒගොල්ලත් වැරදි නෑ, අපිත් වැරදි නෑ. ඉතින් hard disk එක use කරන කට්ටියට, magnetic hard disk එකක් use කරන කට්ටියට මේ ප්‍රශ්නේ එන හින්දා අපිට වෙනවා මේක disable කරන්න. මේක සාමාන්‍යයෙන් automatic තමයි තියෙන්නේ.
ඔගොලා සිස්ටම් එක ඔන් කරපු ගමන් අනිවාර්යයෙන් මේක සිස්ටම් ඔටෝමැටික් තමයි තියෙන්නේ. මොකද මම අර කලින් කිව්වා වගේ මේක අනිවාර්යයෙන් එහෙම නැත්නම් කෝල් සිස්ටම් එකක් හින්දා සිස්ටම් සර්විස් එකක් හින්දා. ඉතින් මේක ඩිසේබල් කරා කියලා බය වෙන්න එපා. සිස්ටම් එක කරප්ට් වෙනවට ඕෆ් වෙන්න නැති හරි ගේ එක පාර ස්ටක් වෙන ඒ වගේ මුකුත් ප්‍රශ්න එන්නේ නැහැ. ඒකින්ද කිසි දෙයකට බය වෙන්න එපා. ඉතින් මේක ඔටෝමැටික් තියෙන්නේ. ඉතින් ඔටෝමැටික් තියෙනවා නම් මේකත් ස්ටාර්ට් වෙලා තියෙන්නේ. මම දැන් කලින් normal තියෙන විදිහටම තියලා පෙන්නන්නම්. දැන් මෙන්න මෙහෙම තමයි. ඔයාගේ hard එක 100ට 100 යනවා නම් මේක මේ විදිහට තමයි අනිවාර්යෙන් තියෙන්න ඕන. එතකොට ඔයා මොනවද කරන්න ඕනේ ඉස්සල්ලාම service status එක. ඒ කියන්නේ දැන් status එක කොහොමද run වෙනවද කොහොමද කියන එක තමයි මේ set එකෙන් අපිට පෙන්නන්නේ. මේකෙන් අපි running status එක stop කරනවා. එතකොට process එක stop වෙලා තියෙන්නේ. දැන් super fetch එක දැනට run වෙන්නේ නැහැ. එතකොට ස්ටාර්ට්අප් ටයිප් එක කියලා කියන්නේ හැම වෙලේම ඔයා ස්ටාර්ට්අප් එකේදී කියන්නේ ඔයා PC එක ෂට් ඩවුන් කරලා ඊළඟ දවසේ ඔන් කරනවා නම් ස්ටාර්ට්අප් කමාන්ඩ් එක කොහොමද තියෙන්න ඕන කියන එක ඔටෝමැටිකලි ඔන් වෙන්න ඕනද නැත්නම් ඔටෝමැටික් පොඩ පරක් වෙලා ස්ටාර්ට් වෙන්න හදන්න පුළුවන් එහෙම නැත්නම් මැනුවල් හදන්න පුළුවන් මැනුවල් කියන්නේ ඔයාට ඕන විදිහට ඇඩ්ජස්ට්මන්ට් කරගන්න පුළුවන් එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම ඩිසේබල් කරලා තියන්නත් පුළුවන් ඩිසේබල් කරාම වෙන්නේ අර කලින් කිව්වා වගේ අර ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා වගේ පර්ෆෝමන්ස් ඉම්ප්‍රූව්මන්ට් එක නැති වෙලා යනවා. ඒ කියලා ඒක ලොකු බලපෑමක් නැහැ. වාට සාමාන්‍යයෙන් අර වෙනදා ඇප්ලිකේෂන් එකක් එහෙම නැත්නම් ගේම් එකක් ඕපන් කරන්න යන ටයිප් එක ටයිම් එක ඒ විදිහටම තියෙන වෙනසක් වෙන්නේ නැතුව මේක එනේබල් කරාම චුට්ටක් අර ස්ටාර්ට්අප් එක ෆාස්ට් වෙන ඇප්ලිකේෂන් එකක් නැත්නම් ගේම් එකක් ස්ටාර්ට්අප් වෙන එකේ පර්ෆෝම ඒ කියන්නේ ඒ වේගේ වෙනසක් විතරයි වෙන්නේ. ඉතින් මේක මේ වගේ ඩිසේබල් කරලා apply කරලා okay කරාට පස්සේ ආයි ඊළඟ startup එකේදී මේක auto start වෙන්නේ නැහැ. එතකොට දැනට දැන් ඔයා මේ process එක stop කරලා මේ පැත්තේ ඔයා task manager එකේ බැලුවොත් එහෙම අනිවාර්යෙන් ඔයගොල්ලන්ට ලොකු වෙනසක් පේනවා hard disk එකේ usage එක අඩු වෙලා තියෙනවා කියලා. ඉතින් මේක තමයි කරන්න ඕන හරිම lazy fix එකක් lazy tutorial එකක්. මේක සංකීර්ණ නෑ ඒක හින්දා ඕනම පොඩි කෙනෙකුට උනත් මේ වීඩියෝ එක බලලා හරියට කරගන්න පුළුවන් සිස්ටම් එකට කිසි හානියක් වෙන්නේ නැහැ ඒක හින්දා ඒක බය වෙන්න එපා මේ වීඩියෝ එකේ තියෙන විදිහට හරියටම බලලා කරන්න. ඉතින් මේ වීඩියෝ එකත් ඕගොල්ලන්ට කලින් වීඩියෝස් වගේම වැදගත් වුණා කියලා හිතනවා. කට්ටිය වීඩියෝ එක තමන්ගේ සෝෂල් මීඩියා වල යාළුවෝ අතර වීඩියෝ එක ෂෙයා කරගන්න වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ඔයාගේ hard disk එකේ usage ප්‍රශ්නෙට මේ වීඩියෝ එකෙන් විසඳුමක් හම්බුණා නම් ඔයා ඒ වීඩියෝ එකේ තියෙන මේ content එක ඒ කියන්නේ ඔයාට දැනගන්න දේවල් ගැන ඔයා සෑහීමටපත් වෙනවා නම් මතක් කරලා like කරලා share කරන්න channel එක මේ වෙනකන් subscribe කරලා නැත්නම් ඔයා මතක් කරලා channel එක subscribe කරන්න අමතක වෙන්න එපා. යාළුවන්ට මතක් කරලා කියන්න මේ වගේ channel එකක් තියෙනවා මේ වගේ videos තියෙනවා. එතකොට අපිට 1K ටාගට් එක achieve කරන්න පුළුවන් ලේසියෙන්ම ඔයගොල්ලන්ගේ උදව්වෙන්. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් ඊළඟ review එකෙන් එනනම් එහෙම නැත්නම් ඊළඟ tutorial එකෙන් හම්බ වෙනකන් ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා. Happy gaming.